Gilligi. Sarasai Superstar Generation 4. එක පිට එක ඌනතා ප්‍රකට කරන ගායනා ඉදිරිපත් වුණාම විනිශ්චය මණ්ඩලය තරගකරුවන්ගෙන් ඈත් වෙනවා. එවිට තරගකරුවන් සිහිනෙන් ඈතට යනවා. සිහිනය දිනා ගන්න නම් ඌනතා ප්‍රගුණ කර නිපුණතා කලෙලි දක්වන්න ඕන. සියලු දෙනාගේම ගීත ලකුණු හැටියට අපි ලියනවා. ඊට පස්සේ දෙදෙනාගේම ලකුණු වලින් අපි බලනවා 3න් 2ක් හෝ 3න් 3ක් ලබා ගන්න පුළුවන් කාටද. මුලින්ම අමිල කියපු ආයෙත් කියන්න අවශ්‍ය නැහැ. නමුත් කීප කිසි දෙයක් අමතක කරන්න එපා. මොකද තරගේ හැර ගියත් තරගේ හිටියත් ඒ කියපු හැමදේම අර අපේ භාෂාවෙන් කියන කටකහනවට කියන දේවල් නෙවෙයි. පැහැදිලිවම මොනවා හෝ දැකලා තමා හොඳ කියන්නේ, මොනවාම හෝ දැකලා තමා නරකක් කියන්නේ. කෙටින් කියනවා නම් ඔබ ගීතේ හොඳට ගායනා කරා. වොයිස් කාලයකට මම කැමති ගේන් එක ඕකේ බැලන්සින් ෆීලිංස් ඔබ ගොඩක් උත්සාහ කරා. ඒ කියන්නේ පරිස්සමින් ඔබ ගීතය ගායනා කරා. ගීතයට සාධාරණයක් ඉෂ්ට වුණා කියලා මම හිතනවා. ඒ හදවත කියන තැන විතරක් ඒ වචනේ විතරක් මට තේරුණ පොඩි පිචින් එකක් ප්‍රොබ්ලම් එකක් තිබුණා. ඒක එච්චර ලොකුට කතා කරන්න ඕන කරුණක් නෙමෙයි. නමුත් අපූර්ව කටහඬක් තියෙන තරුණෙක්. අමිල කියන කෙනා තමයි ඔය. ඔබට මම හොඳටම දන්නවා පැහැදිලිව. ඔබට වුමනා නම් ඔය හඬට වඩා වෙනස් හඬකින් ඔය ගීතය ගායනා කරන්න පැහැදිලිවම තිබුණා. ඔබ ඒක නොකලාට ස්තුතියි. ලෝ නෝට්ස් වල පොඩ්ඩක් තව ස්ථිර කරගන්න සහ මටත් කියන්න තියෙන එකයි. දැන් අමිල හරි. නමුත් මම යෝජනා කරනවා ඔබ දැන් වෙනස් වෙන්න ඕනේ. ඔබේ හඬවත් සින්දු කියන ආරවත් කිසිවක් වෙනස් කරන්න එපා. ඒ නිදහස ඒ ඔයා ගන්න ඔයාගේ ෆීලිංග්ස් එක සිං කරන එක තියාගෙන අපි දැන් ලැහැස්ස ඔබට ලේසි අනිත් තරඟ කරුවන්ට ලැහැස්ති වෙන්න කියන්නේ අපි වෙන වෙන විදිහට ඔබට තියෙන ඔබේ කණ්ණාඩියෙන් ගිහලා අහන්න මෙහෙම මට කොච්චර දුරක් දුවන්න පුළුවන්ද? ඉතින් ඔබ බොහොම අපූර්ව තරුණෙක් මම හිතනවා. මීට වඩා උදව් කරන්න බෑ. ඔබ 48ට ගියොත් එන්න වෙන කෙනෙක් වෙලා ඇවිල්ලා ගීතය විනාශ කරගන්න එපා. ඔබ වැඩි දේවල් කරන්න කියලා එහෙම නෙවෙයි. ඔබට වෙනස් වෙන පුළුවන් උපරිම බාහිර ස්වරූපේනොත් තරුවක් බවට පත් වෙන්න. ස්තුතියි. ඔයා මේ වොයිස් එක මොකද? මේ වොයිස් එක මගේ. ඔව් මගේ වොයිස් එක. ඒ කියන්නේ අපි හිතමු දැන් ගැඹුරු කටහඬක්ද අපිට මොන රේන්ජ් එකේ සින්ක්‍රොන කෙනෙක්ද? ඔයා වෙස්ටර්න් ද ක්ලාසිකල් ද වැඩිපුරම කැමති එහෙම? එහෙම විශේෂත්වයක් නැහැ. ඕනම දෙයක් රේන්ජ් ටෙලිනාට්‍ය ගීතයක් ටෙලිනාට්‍ය මේ ගායනා කළේ අමරසිටි බීරිස් ගායනා කරේ. අද තියුණුයි තරඟේ. මා හැම වෙලේම කියන විදිහට පළවෙනි තරඟකරුවා ඇවිල්ලා ඇඩ්‍රස් එක ගන්න ඇති ලියුමක්. ඉතුරු තරඟකරුවන් හතර දෙනා තමයි ඔබේ ඇඩ්‍රස් එක ලියන්නේ. ඔබ යා යුතු තැන තීරණය කරන්නේ ලකුණු ඔබේ දුන්නාට පස්සේ. ඔබ අමිල අද සිරස සුපර්ස්ටාර් ජෙනරේෂන් 4 අවසන් 48 දෙනාගේ කෙනෙක් බවට පත් වෙනවා. 3 දෙනාගේම කැමැත්තෙන් පත්මල ගිලිහි ලොල්තනිවූදා දකිනා පෙරමග ලකුණු නැති ආශාදැහැනින් වනසියා සොඳුරු ගති ලකුණු නැති
වෙනින් වෙනසියාදෝ යුග දිගමනේ සොඳුරු ගති.